අද අපි කතා කරන්න යන්නේ අපි ඉපදුණු රට ගැන ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන රටක් කියලා කිව්වට අපි මේ ප්‍රෞඪ ඉතිහාසය ගැන දන්නවද අද අපි බලමු අපේ රට නම හැදුනේ කොහොමද කියලා පුරාවිද්‍යාත්මක කරුණු අනුව දැනට වසර 34000කට කලින් බලංගොඩ මානවයාගෙන් ආරම්භ වෙච්ච අපේ ජාතිය අද මේ නූතන මිනිසා දක්වා විකාශනය වෙනකොට විනත් රට රටවල් වල ආබාෂයන්ගෙන්ද වර්තමාන මිනිසා දක්වා විකාශනය වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වාල්මිකීගේ රාමායනයේ හැටියට රාවණා පැමිණියේ ලංකාව ඉඳලා. ලිඛිත ඉතිහාසයක් නැති වුණත් අපිට මේ කතාව අතහැරලා දාන්න බෑ. අතීත ගැන පුරාදීරු දොඩවනවට වඩා අපි මෙහෙමයි කියනවට වඩා එදා ඒ මිනිස්සු හිතුවේ කොහොමද ඒ හිතපු විදියට හිතන්න පුරුදු වුණා නම් ඇත්තටම අද අපි ලෝකේ බලවත් රටවල් අතරට එකතු වෙන්න තිබ්බා. සමහර තැන්වල කියනවා අපි ඉන්දියාවෙන් ආවලු. එහෙනම් කොහොමද බලංගොඩ මානවය අපේ රටට ආවේ? සමහර විට මෙහෙම හිතන්න පුළුවන්. ඒ කාලේ ඉන්දියාවයි ලංකාවයි එකට සම්බන්ධ වෙලා තිබ්බා කියලා. ඒත් එතන ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ තමයි ලෝකෙ කොහෙවත්ම නැති භාෂාවක් අපිට කොහෙන්ද ආවේ කියන එක. රාවණාගේ රට ලංකාව. ලංකාව කියන එකේ තේරුම තමයි දිවයින, එහෙම නැත්නම් දූපත කියන එක. සමහර අය මේක සංස්කෘත භාෂාවෙන් ආ වචනයක් කියලාත් කියනවා. තවත් අය කියනවා මුල් භාෂාවක් වෙච්ච ඔස්ට්‍රෝ ආසියානු භාෂාවෙන් ආ වචනයක් කියලා. අවුරුදු 3000කට කලින් විදේශිකයන් අපේ රටට සෙරන් ඩිප් කියලා කිව්වා. අරාබි වලින් තුන් සෙරන් ඩිප් කියද්දි පර්සියානු වලින් තුන් සෙරන් ඩිප් කිව්වා. රෝමානුවන් සෙරන් ඩිවිස් කියලා හඳුන්වනවා. ඉතින් මේ වචන වලින් හඳුන්වලා තියෙන්නේ මැනික් වලින් සමන්විත දූපත කියලා. ඉතින් අපිට එතනින්ම තේරෙනවා ලංකාව කියන්නේ ඒ කාලේ ඉඳන්ම දූපතක් කියන එක. බුදුහාමුදුරන්ගේ කාලේ තෙවරක්ම ලංකාවට වැඩි බව සඳහන් වෙනවා. ඒ කාලේ යක්ක නාග ගෝත්‍ර ජීවත් වෙච්ච බව සඳහන් වෙනවා. ඉතින් ඒ කාලේ ලංකාව හඳුන්වලා තියෙන්නේ ලක්දිව, ලංකාදීප, ලක්බිම යන නම් වලින්. ඒ මීට වසර 2500කට පෙර ඉතිහාසයයි. ඊට පසුව ක්‍රිස්තුපූර්ව 543 විජය කුමාරයා 700ක පිරිසක් එක්ක ලංකාවට පැමිණෙනවා. විජය කුමාරයා එන විට කුවේණී කපු කටමින් හිටිය බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. අපිට එතනදී තොප්පු වෙනවා විජය රජුටත් කලින් මේ ලංකාවේ මිනිස්සු හිටියා කියලා. විජය රජු ලංකාවට ගොඩ බහැපු තැන තඹපාටයිලු. ඉතින් විජය කුමාරයා බිමට තඹපන්ණී කියලා නම දැම්මා. ඒ විදිහට ලංකාදීපයේ තඹපන්ණී බවට පත් වෙනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හරහා විජය ගොඩ බහැපු තැනට අපිට යන්න පුළුවන්. ඒ වගේම මෙතන නරඹන්නත් අපිට පුළුවන්. ඒ වගේම කුවේණියගේ මාලිගාව තිබ්බ තැන වගේම ඒ මාලිගාවේ නටබුන් අපිට බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ තැනට යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානය බලන්න යන ගමන්ම ඒ ටිකක් නරඹන්න පුළුවන්. විජය රජු සිංහලයේ මුල්ම රජු ලෙස ඉතිහාසයේ දැක්වෙනවා. අපිට සිංහලකම එන්නේ මේ විජය ඇතුළු 700ක පිරිසත් එක්ක. විජයගේ තාත්තා සිංහබාහු. සිංහබාහුගේ තාත්තා සිංහේ. ඉතින් මේ සිංහ පෙළපතකින් ආ විජයගෙන් සිංහලය ඇති වෙනවා. නැතුව සිංහලකම රාවණාගෙන් ආපු එකක් නෙමෙයි. අන්තිමට කොහොම වුණත් විජය ලංකාවේ රජ වෙනවා. තඹපන්ණී කියලා හඳුන්වපු ලංකාව මේ කාලෙදිම සිංහලය, සිංහල බිම, සිහල බිම හා සිංහල දීප ලෙසත් හඳුන්වනු ලබනවා. ක්‍රිස්තුපූර්ව 300 දී ග්‍රීක භූවිද්‍යාඥයන් ලංකාව තැප්‍රෝ බේනිය, එහෙමත් නැත්නම් තැප්‍රෝ බානාලේ හඳුන්වලා තියෙනවා. ඊජිප්තු ජාතික භූවිද්‍යාඥයෙකු ටොලමි ලංකාව තැප්‍රෝ බේනිය ලෙස හඳුන්වලා තියෙනවා. ක්‍රිස්තුපූර්ව 200 දී ඉන්දියානුවන් ලංකාව පරසම්මුද ලෙසින් හඳුන්වලා තියෙනවා. මේ සඳහන් වෙන්නේ අර්ථශාස්ත්‍රයේ. අර්ථශාස්ත්‍රය කියලා කියන්නේ ඉන්දියානුවන්ගේ ලිඛිත මූලාශ්‍රය. ඉන්දියානුවන් පිළිගන්නේ මේ මූලාශ්‍රය රචනා කරන ලද්දේ චාණක්‍යන පඬිවරයෙකු බවයි. මේ කාලයේ පලේසිමුන්දු, සිමුන්දු විසින් ග්‍රීක වාසීන් ලංකාව හඳුන්වලා තියෙනවා. මේ පරසමුද්‍රයන වචනෙන් බිඳී ආ බව විශ්වාසයයි. ක්‍රිස්තු වර්ෂ 960 දී අරාබියානු ලේඛකයෙකු වූ ඉබන් ශහාරියර් නැමැත්තෙකු සාමාන්‍යයෙන් නොවුන් බා හඳුන්වන සෙරන් ඩිප් යන නමට අමතරව සහීලන් යන නමද අපේ රට හඳුන්වන්න භාවිතා කරලා තියෙනවා. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 16 වන සතියේ සිට එක් එක් නම් වලින් අපේ රට හඳුන්වලා තියෙනවා.
ඒ අතරින් ග්‍රීක වැසියන් සීලන්දිවලසත් පෘතුගීසීන් සෙයිලාවෝලසත් ඉස්පාඤ්ඤයන් සෙයිලාන්ලසත් ලතින් භාෂාවෙන් සීලන්ලසත් ප්‍රංශ වැසියන් සෙයිලාන්ලසත් ලන්දේසී සෙයිලාන්ලසත් ඉංග්‍රීසීන් සිලෝන්ලසින්ද හඳුන්වනු ලැබීය. ඊට අමතරව දමිළ බසින් ඉලංකෙයි හා ඊලාම් ලෙසද හඳුන්වනු ලැබීය. කිස්තු වර්ෂ 1935 දී ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වීමත් සමග නැවත ලංකා යන නම නැවත ආරම්භ විය. නිදහස ලැබීමත් සමග 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් ශ්‍රී ලංකාව ලෙස රට හඳුන්වා දීය. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජ ලෙසද නම් කරන ලදී. 1978 ව්‍යවස්ථාවෙන් පසු අද අපි හඳුන්වන නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ලෙස අපේ රට නම වෙනස් කරන ලදී.